හයි බෝවන් SLT UK YouTube channel එකට අද දවසේ සාදරයෙන් පිළිගන්නවා අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕගලන්ට ඉතාලිය සම්බන්ධයෙන් කිව්වට පස්සේ මේ ජොබ් වලට යන විදිය ගැන නෙමෙයි අද කතා කරන්න යන්නේ පහුගිය දවස්වල ගොඩක් දෙනෙක් අහලා තිබුණා මේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධ තොරතුරු ටිකක් තමයි අද ඕගලන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ ඉතාලි ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන් මීට කාලයකට කලින් මම වීඩියෝ කරලා තිනවා channel එක ආරම්භ කරපු මුල් කාලේ. නමුත් දැන් ඒක දාලා ටික කාලයක් වෙන නිසා ඔන්න නැවත වතාවක් ඔයගොල්ලන්ගේ ඉල්ලීම අනුව ඒ සම්බන්ධයෙන් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම try කරනවා දැන් අද වීඩියෝ එකත් ඇතුළත් ඉදිරියේදී වීඩියෝ කීපයකින් ඔයගලන්ට මේකේ සම්පූර්ණ process එක පැහැදිලි කරන්න. ඉතින් time එක තියෙන විදිහට ඒ දේවලුත් ඔයගලන්ට කොහොම හරි අරගෙන එන්නම්. ඉතින් එහෙනම් අද අපි කතා කරමු කොහොමද ඉතාලි ස්ටුඩන්ට් වීසා සම්බන්ධ මේ තොරතුරු කතා කරන්න තියෙන්නේ කියලා. ඊට කලින් මතක් කරනවා SLT UK channel එකත් subscribe කරලා ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මේ වගේ තොරතුරු වලට ඉස්සරහට දිගටම බලා ගන්න හැකියාව තියෙනවා. ඔයාලගේ dream එකට යන්න ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන රට පිළිබඳව තොරතුරු ඔයාලට දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට වැදගත් වෙන කාරණාව තමයි මම අද මේ වීඩියෝ එකේදී කතා කරනවා ඔයගලන්ට කොහොමද ස්කෝලර්ෂිප් එකක් හොයාගන්නේ, ඒ වගේම තමයි කොහොමද යුනිවර්සිටි එකක් හොයාගන්නේ. ඉතින් මේ දේවල් කොහොමද ඔයාලා මොන තැන්වලින්ද බලා ගන්න ලේසිම මෙන්න මේ ගැන මම අද වීඩියෝ එකේදී කතා කරනවා. අද ඔයගලන්ට කතා කරන්නේ මේවට ඇප්ලයි කරන විදිය ගැන නෙමෙයි, මේවා ඔයගලා හොයාගන්නේ කොහොමද කියලා. මොකද ලංකාවේ ඉඳලා ඔයාලට යුනිවර්සිටි එකක් එහෙම හොයාගන්න අවශ්‍ය නැහැ. එක ගැන හරි අදහසක් ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා. ඉතින් ඒ වෙබ්සයිට් එක භාවිතා කරලා ඔයගොල්ලෝ කොහොමද ඔයාලගේ දේවල් ෆිල්ටර් කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එක හරහා පැහැදිලි වෙන්නේ. එහෙනම් ඒ සඳහා මම ඔයගොල්ලන්ව එක්කගෙන යන්නම් ඒ වෙබ්සයිට් එකට. ඉතින් මේ වෙබ්සයිට් එක මට ස්පොන්සර් කරන ආයතනයක්වත් මේ කිසිම මට සම්බන්ධතාවයක් තියෙන ආයතනයක් නෙමෙයි. නමුත් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් හරිම ලේසි ක්‍රමවේදයක් හදලා දීලා තියෙන වෙබ්සයිට් එකකට තමයි එක්ක යන්නේ. මෙතනදී ඔයාලගේ යුනිවර්සිටි එක මොකක්ද ඔයාලා අවශ්‍ය කරන්නේ, ඔයාලා කැමති තැනක් තියනවද, ඔයාලා මේ වෙනකොට ස්ටඩි කරලා ඒ කියන්නේ මොන හරි එකක් රිසර්ච් එකක් කරලා ඔයාලා අයිඩියා එකක් තියන් ඉන්නවා නම් ඒ අනුව ඔයාලට හොයා ගන්න පුළුවන්. එමෙ නැත්නම් කිසිම අයිඩියා එකක් නැති කෙනෙක්ට වුණත් මේ යුනිවර්සිටි මොනවද තියෙන්නේ කියලා හොයා ගන්න හැකියාවක් තියෙනවා. අපි නම් ඉක්මනින්ම වෙබ්සයිට් එකට යමු. ඔයාලට මේ දකින්න ලැබෙන්නේ මම මේ කතා කරපු වෙබ්සයිට් එක යුනිවර්සිටි ඉතලි කියන මෙන්න මේ වෙබ්සයිට් එක තමයි මම ඔයගලන්ට ලබා දෙන්නේ. ඉතින් මේක ලින්ක් එක, ඒ කියන්නේ මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක ඔයගලන්ට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන්. එතනට ගිහිල්ලා මේ ලින්ක් එක ඕපන් කරගෙන ඔයගලන්ට මේ වෙබ්සයිට් එකට එන්න හැකියාව තියෙනවා. ඉතින් මේකට ආවට පස්සේ ඔයගලන්ට මේක ඉන්ටර්ෆේස් එක මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. උඩින්ම ඔයගලන්ට ටැබ්ස් කීපයක් තියෙනවා. Study in Italy, Living in Italy, Events මේ වගේ කීපයක්, ඒ වගේම ENG කියලා තියෙන්නේ language එක. මෙතනදී ඔයගලන්ට ඉංග්‍රීසි භාෂාවෙන් නෙමෙයි නම් අවිල්ල තියෙනවා. ඔයාලට පුළුවන් මේක ENG කියන එකට මාරු කරලා ඉංග්‍රීසි භාෂාවට හරව ගන්න. එහෙම නැත්නම් ඉතාලි වලට අවශ්‍ය නම් ඒ විදිහටත් හරව ගන්න පුළුවන්. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක තියෙනවා Italian University just a click away කියලා. ඒ කියන්නේ ඔයාලට එක click එකකින් මේ find කියන click එකකින් ඔයාලට යුනිවර්සිටි එක හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේකේ තව ලේසි ක්‍රම තියෙනවා. මම ඒ දේවල් වලට ඉස්සරහට එන්නම්. ඉතින් ඒ වගේම මේකේ පල්ලෙහාට යනකොට ඔයගලන්ට what to study, first step in Italy මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. scholarship වගේ තේමලුත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙන්න මේ විදිහට පල්ලෙහාට යනකොට scholarship and facilities කියන කොටස සඳහා බැලුවොත් එහෙම එතනදී scholarship ගැන මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා 238,357 වගේ scholarship ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම බෙඩ් තියෙනවා 45,843ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම තමයි ස්ටුඩන්ට් who have benefited the no tax area. ඒ කියන්නේ no tax tax ගෙවන්න අවශ්‍ය නැති areas මෙතන 454,626ක කොටසක් තියෙනවා. ඒ වගේම mess එක, ඒ කියන්නේ මේ කැන්ටින් මේ වගේ දේවල් 45,111ක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සඳහන් කරලා තියෙනවා ඔයගලන්ට මේක බලන්න පුළුවන්. ඉතින් මේකේ මම තව තියෙන දේවල් ඔක්කොම පැහැදිලි කරන්න යන්නේ නැහැ. බලමු ඉස්සරහට ගිහිල්ලා කොහමද වෙන්නේ කියලා. දැන් විශේෂයෙන් මේ කොටසත් මම දැක්කින්ට කතා කරන්නම්. ඉන්ස්ටිටියුෂන්ස් තියෙනවා 283ක්, ටීචර්ස්ලා 57,000ක් ඉන්නා, ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා 9,000ක්. ඉතින් රෙජිස්ට්‍රේෂන් තියෙනවා මිලියන 2ක්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් 9,000න් අපි කතා කරනවා අද දවසේ මේ ඉංග්‍රීසි භාෂාව භාවිත කරලා. ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි මීඩියම් වලින් කොහොමද ස්ටඩීස් වලට යන්නේ, කොච්චරක් තියෙනවද කියලා. ඉතින් මෙතන මේ 9,000න් 1000කට වැඩි පිරිසක් ඉංග්‍රීසි වලට ඔයාලන්ට ඇප්ලයි කරන්න පුළුවන් යුනිවර්සිටි එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. එහෙනම් අපි උඩට ගිහිල්ලා බලුවොත් එහෙම ස්ටඩි ඉන් ඉටලි කියන කොටසේ අපි මේ ක්ලික් කරන්නේ නැතුව මේක උඩට ගියොත් එහෙම ඔයාලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලොකු ලිස්ට් එකක් එනවා. එතනදී what to study කියලා තියෙනවා, where to study. මම මෙතනදී නිකන් what to study කියන එක ක්ලික් කරනවා. මේ what to study කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනදී ඔයාලන්ට මෙන්න මේ වගේ කොටස් කීපයක් බලා ගන්න පුළුවන්, කැටගරි කීපයක් සඳහන් කරලා තියෙනවා. ඔයාලන්ට මේ කැටගරි එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයා අයිති වෙන්නේ මොන කැටගරියකද, ඔයා try කරන්නේ මොකේදද කියලා. දැන් උදාහරණයකට ඔයාලා සිවිල් ඉංජිනේරින් එහෙම නැත්නම් ආකිටෙක්චර් වගේ ඩිසයින් පැත්තට ඔයගොල්ලෝ කෝස් එකක් හොයනවා නම් නැත්නම් යුනිවර්සිටි එකක් හොයනවා නම් ඔයාලට පුළුවන් මේක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට යනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ යුනිවර්සිටි කියන කොටස සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒකේ මෙන්න මේ විදිහට ෆිල්ටර්ස් ඔයගලන්ට බලා ගන්න පුළුවන්.
ඔගලන්ට මෙතනදි මම සිවිල් ඉංජිනේරින් කියන ක්ලික් කරපු නිසා යුනිවර්සිටි 354 ක ප්‍රමාණයක් මේගොල්ලෝ රිසල්ට් එක අපිට දීලා තියෙනවා මේකේ පිටු ඉස්සරහට ඉස්සරහට යන්න පුළුවන් ඒ වගේම නෙක්ස්ට් කරලා දිගටම යන්න පුළුවන් මේ 300 ගානම ඒ වගේම මෙතනත් ඔගලන්ට දැන් හැමදේම ඇතුළත් වෙලා තියෙන ඉංග්‍රීසි වෙන්න පුළුවන් එහෙම නැත්නම් මාස්ටර්ස්ද එහෙම නැත්නම් බැචලර්ද මේ හැමදේම එකතු වෙලා තමයි ඉල්ල තියෙන්නේ අපිට ඒ දේවලුත් ෆිල්ටර් කරගන්න පුළුවන් මෙන්න මේ වම් පැත්තේ තියෙන ෆිල්ටර් ලයින් එකෙන් ඉතින් මෙතනදී ඔයගොල්ලෝ බැලුවොත් එහෙම AC order, DEAC order, random order වගේ දේවල් උත් තියෙනවා. එතනදී තියෙන මේ result order එක. ඉතින් අපි දැනට ඒකරි මේ කතා කරන්නේ. අනිත් පල්ලෙහාට යමු. මෙන්න මේකෙදි ඔයගලන්ට province එකක් ඕන නම් ඒ විදිහට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් class type එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ degree level එක ගැන ගත්තොත් එහෙම 1 level, 2 level, single circle මේ වගේ තියෙනවා. ඉතින් මේ 1 level කියන්නේ bachelor, ඒ වගේම 2 level කියන්නේ master එකක්. මේ single circle කියන්නේ ඔය मेडिकल साइड के मम्म दान में दिया था खोला बाल पिदीर मरते येरनो दिया था मैं मेडिकल ये वाके मो ये दिकांग क्या ने डॉक्टर्स लाटा मैंने मैं वाके पैतकर वाके तमाम मरते येरनो दे हरी तो मम्म मेकर के नंग अत्तर म हरी म दे मरते व्यागन हम बोलने निकाम मरते आइडिया का गाना पुलाऊंगे ए संबंधिंग अभी कता करूं रात बैचलर्स हम मास्टर की ने कोटा से देखा कोलंडा सिलेक्ट करना पुलवा ඉතින් අපි උදාහරණයකට බැචලර් කෙනෙක් ගත්තොත් එහෙම එතරම් ඔයගලන්ට ඩියුරේෂන් එක 2 ඉය 3 ඉය 5 ඉය 6 ඉය මේ විදිහට ඇවිල්ලා තියෙනවා මම ඒක මෙතන සිලෙක්ට් කරන්න යන්නේ නැහැ ඊට පස්සේ කෝස් ලැන්ග්වේජ් එක අපි ගත්තොත් එහෙම ඉතාලියන් ලැන්ග්වේජ් එකද එමු නැත්නම් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකද කියලා සිලෙක්ට් කරන්න පුළුවන් මම ඉංග්‍රීසි සිලෙක්ට් කරනවා ඊට පස්සේ type of access ඔයගලන්ට open entry test program number මේ වගේත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලට open කෙනෙක් සිලෙක්ට් කරන්න පුළුවන් නැත්නම් entry test එකක් කරහා ඒ විදිහට ඔයගලන්ට බලන්න පුළුවන් ඉතින් මම මෙන්න මේ දේවල් සිලෙක්ට් කරලා මම එතනින් යාට මොකුත් වෙනස් කරන්නේ නැතුව ඇප්ලයි කරනවා මෙන්න මේ විදිහට ෆිල්ටර් එක. ඒ විදිහට ෆිල්ටර් එක දැම්මම පස්සේ ඔයගලන්ට පේනවා මෙතන 354ක් තිබුණ එක දැන් යුනිවර්සිටි 5ක් වෙලා තිනවා. ඒ කියන්නේ දැන් අර අපි දාපු සිලෙක්ෂන් එක නැත්තම් මේ ෆිල්ටර්ස් වලට අනුව යුනිවර්සිටි 5යි ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ වාට ගැලපෙන විදිහට. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ බැලුවොත් එම්ම බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් L23 කියන එක මේගොල්ලන්ට යුනිවර්සිටි එක මොකද්ද කියලා දාලා තිනවා. ඉතින් මෙතන යුනිවර්සිටි නේම් එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි ලොකේෂන් එක, ඒ වගේම ඩියුරේෂන් එක 3 ඉය, ඉංග්‍රීසි මීඩියම් ඔය විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් දීලා තියෙන්නේ යුනිවර්සිටි එකේ අදාළ ඔයගලන්ට කෝස් එක බලා ගන්න. එහෙම නැත්නම් එයාලගේ ලින්ක් එකට යන්න ඩිරෙක්ට් ලින්ක් එක තියෙන්නේ. ඒක හරහා ඔයගලන්ට මේ ටිකට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ තියෙන්නේ අපි ෆිල්ටර් කරගත්ත දේවල්. අපි බලමු දැන් මෙතනදී සිවිල් ඉංජිනේරින් නැතුව වෙන මොන හරි එකක් තෝරලා. ඉතින්දී අපි තෝරගමු එහෙනම් මෙඩිකල් සයන්ස් කියන දේවල්. මෙඩිකල් සයන්ස් වලට මම අර කිව්ව ෆිල්ටර් එක යටතේ කිසිම දෙයක් හොයා ගන්න නැහැ. අපි බලමු එහෙනම් මෙතනදී මෙන්න මේ ඕපන් කියන කොටසත් අයින් කරලා අපි ෆිල්ටර් එකක් එනවාද කියලා. ඉතින් එතනදී මේකේ ඇප්ලයි ෆිල්ටර් කියන එක අපි දීලා බලමු. අන්න එතකොට ඔයගලන්ට මේ ඕපන් කියන එකෙන් අයින් වුණාම යුනිවර්සිටි කීපයක්ම බලා ගන්න පුළුවන් යුනිවර්සිටි 14ක් වගේ. ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි තියෙන්නේ. ඉතින් ඒ දේවලුත් ඔයගලන්ට බලන්න පුළුවන්. අපි එහෙනම් තව එකක් මෙතනදී ටග් ගාලා බලලා මෙතනදී අපි කතා කරොත් එහෙම ඔයගලන්ට පුළුවන් ඉකොනොමික් ඇන් ස්ටැටිස්ටික්ස් කියන කොටස බලන්න. ඉතින් ඒකෙත් මෙන්න මේ විදිහට ඔයගලන්ට යුනිවර්සිටි 49 එක රිසල්ට් එකක් එනවා. ඔය විදිහට තමයි යුනිවර්සිටි සහ ඒවා සම්බන්ධ විස්තර ඔයගලන්ට බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයගලන්ට ඉස්සරහට ගිහිල්ලා ඊටු විස්තර බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම මේ ලින්ක් එක ක්ලික් කරලා ආපුවාම ඒ අදාළ යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට තමයි එන්නේ. සියලුම විස්තර ඔයගලන්ට බලා ගන්න, ඩවුන්ලෝඩ් කර ගන්න PDF මේ හැමදේම තියෙනවා. ඊළඟට මම මෙතනදී එන කොටස තමයි ඔයගලන්ට පේනවා මේකේ මම කලින් වගේම ගියාට පස්සේ මෙතන තියෙනවා ස්කෝලර්ෂිප් ඇන් බෙනිෆිට් කියලා කොටස. මම මෙන්න මේකට තමයි එන්නේ. ඒකට ආවට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ ස්කෝලර්ෂිප් සහ බෙනිෆිට් කියන කොටසේ ඉන්නේ. එතන රීජනල් ඉන්ස්ටිටියුෂන් විත් ද රයිට් ටු ස්ටඩි කියන කොටස වගේම ස්කෝලර්ෂිප් ප්‍රොමෝටඩ් බයි ද යුනිවර්සිටීස් කියන කොටස ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ගත්තොත් එහේ මේ කොටස් දෙක අනුවත් ඔයගලන්ට මේ ස්කෝලර්ෂිප් හොයන්න පුළුවන්. උදාහරණයක් අපි පළවෙනි එක ගත්තොත් රීජනල් කියන කැටතේ මෙන්න මේ විදිහට රීජනල් ඉන්ස්ටිටියුෂන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකේ පල්ලෙහාට එනකොට follow the steps කියලා තියෙනවා. ඒකේ 1 2 3 මේ විදිහට ස්ටෙප් 3ක් තියෙනවා. click on the map. ඔයාලට පුළුවන් map එක click කරන්න map එකේ යුනිවර්සිටි අනුව නැත්නම් රීජනල් එක අනුව ඔයගලන්ට ඒ විදිහට ස්කෝලර්ෂිප් හොයා ගන්න හැකියාවක් තියෙනවා. උදාහරණයකට අපි ගත්තොත් එහේ මෙතනදී මෙතන ලාසියෝ කියන එක තියෙනවා. ඒක අපි click කරලා බලමු. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ disco කියන එක ඔයගලන්ට ස්කෝලර්ෂිප් එක ලබා ගන්න හැකියාවක් තියෙනවා ඒ රීජන් එක අනුව. ඉතින් එතන විස්තර දාලා තිනවා, link එක දීලා තිනවා වෙබ්සයිට් එකේ. ඉතින් මේ විදිහට ගිහලා ස්කෝලර්ෂිප් සම්බන්ධයෙන් ඔයගලන්ට තොරතුරු හොයලා බලන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ map එක click කරලා යන්න තියෙන්නේ regional area එකෙත්. ඒ වගේම අනිත් එකත් අපි ගිහිල්ලා බලමු. ඉතින් ඊළඟට මම එන්නම් මේ promoted by universities කියන කොටසට. ඒකෙත් අර වගේම තමයි බලා ගන්න තියෙන්නේ ඔයගලන්ට promoted by universities කියන කැටතේ අර විදිහටම map click කරලා ඔයගලන්ට යන්න හැකියාවක් තියෙනවා. ඒ විදිහටත් බලන්න පුළුවන්. අවසාන වශයෙන් මෙන්න මේ උඩ තියෙන living in italy කියන කැටතේ තියෙන first step in italy කියන එක මම click කරලා තියෙන්නේ. එතනට ආවට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් the 10 step path to study in italy කියලා. ඔයගලන්ට මේ step 10ක් දීලා තියෙනවා කොහොමද step 10 භාවිතා කරලා ඔයගොල්ලෝ ඉතාලි වල study වලට යන්නේ කියලා.
ඉතින් මේක හරහා ඔයගලන්ට බලා ගන්න පුළුවන් මුලින්ම ඔයගලගේ පළවෙනි ස්ටෙප් එක තමයි ඔයාලා ප්‍රෝග්‍රෑම් එකක් හොයා ගන්න ඕනේ ඒ වගේම ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකේ එන්ට්‍රි රික්වයර්මන්ට් ඔයාලා හදා ගන්න ඕනේ ඒක වෙරිෆයි කර ගන්න ඕනේ ඉටාලියන් ලැන්ග්වේජ් ස්කිල් එක ඔයගලෝ එතන පෙන්නන්න ඕනේ ඉංග්‍රීසි හරි ඔයාලා ඉල්ලන දේටස් බලන්න පුළුවන් ඔයගලන්ට ඊට පස්සේ චෙක් ඉෆ් යූ නීඩ් ටු ස්ටුඩන්ට් වීසා සමහර රටවල් වලට වීසා අවශ්‍ය වෙනවා ඉතින් වීසා අවශ්‍ය වෙන රටක්ද කියලා බලන්න පුළුවන් ඉතින් ලංකාවට කොහොමත් වීසා අවශ්‍ය වෙනවා ඒ වගේ මේකේ විස්තර ස්ටෙප් 10ක් යටතේ ඔයගලන්ට දීලා තියෙනවා ඒ වගේ මේකේ දීලා තියෙනවා දිගින් දිගටම ඔයගලන්ට කියවලා බලන්න පුළුවන් අවසානයේ 10 වෙනි ස්ටෙප් එක තමයි ෆයිනලයිස් කරගන්න තියෙන ඔයාලගේ එන්රෝල්මන්ට් එක ඉතින් ඕකත් ඔයගලන්ට බලන්න පුළුවන් මේකේ account එකක් හදාගෙන log වෙන්න පුළුවන් ඒ වගේම institutions ඔයගලන්ට ආය හොයන්න පුළුවන් ඒ වගේම visa අවශ්‍යද කියලා මෙතන link එක නුත් ගිහලා බලන්න පුළුවන් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් මේකත් try කරලා බලන්න මේ website එක ගොඩක් පහසුයි ඔයගලන්ට ඔයාලගේ තොරතුරු හොයාගන්න ඔයාලට ඉතාලි study වලට යන්න අවශ්‍යයි නං ඉතින් එහෙනම් මම හිතනවා දැන් වැඩේ පැහැදිලි ඇති කොහොමද වැඩේ වෙන්නේ කියලා ඉතින් වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන ආපි මේ study සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් අහන නිසා ඉතින් එහෙනම් මේක try කරලා බලන්න මේ හරහා ඔයගලන්ගේ වැඩේ කරගන්න පහසුයිද කියලා ඉදිරි වීඩියෝ එකකදී මම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ඔයගලන්ට document හදාගන්න තියෙන්නේ මොනවද ඒ සම්බන්ධ තොරතුරු තියෙන්නේ කියලා වීඩියෝ එකක් ඉස්සරහට ඔයගලන්ට අරගෙන එන්නම් එහෙනම් ඉතින් අදට වීඩියෝ එක අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් හැමෝටම සුබ දවසක් අපි තවත් දවසක හමු වෙමු